මෙච්චර මහා ඝාතනයක් වෙලා තියෙන වෙලාවේ කිසිම ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවකට ජනතාව ගමන් කළේ නැහැ. ඇයි? ජනතාව බිය වෙලා කියලා සමහරු හිතන් ඉන්නවා. නමුත් ඒක වැරදි. ඇත්තටම ජනතාව බලාපොරොත්තු වෙනවා රජය පැත්තෙන් මේ අපරාධකාරීන් පිරිස වහාම නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කරයි කියලා. ඒ නිසා පල්ලිවල සහ හෝටල්වල ලේ ගංගා ගලා ගිය අය රට ලේවිලක් වෙයි කියලා කල්පනා කළා නම් රට ලේවිලක් වුණේ නැහැ. රට ඉතාමත්ම නිහඬව මේ දෙස බලා හිටියා. නමුත් නැවත වතාවක් මේ ක්‍රියාවන් සිදුවෙන තත්වයට ගමන් කළොත් රටේ ජනතාවට රජයක් නැහැ, අපි නීතිය අතරගත යුතුයි කියන හැඟීම තුඩු දෙන ආකාරයට කටයුතු දෙන්න පුළුවන්. ඒ නිසා වහාම රජය මේ සුළු පිරිස, මේ මිලියන 2කට අධික ඉස්ලාම් අධහන අය අතර මේ පිරිස 150ක 200ක පිරිස සා මේ සුළු පිරිස මර්ධණයට කටයුතු කළ යුතුයි. ඉතින් අපි දන්නවා පිරිසකට නිකන් කටයුතු කරන්න බෑ. එක පුජ්‍යලයෝ අවශ්‍යයි. පුජ්‍යලයෝ, ඔවුන්ට ආගම උගන්වන පුජ්‍යලයෝ, ඒ වගේම ඒ කියන උමතු මතවාදය දෙන පුජ්‍යල පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ සමහර අය සන්නද්ධ සටන් බිමට යන්නේ නැහැ. එවන් නැත්තම් පුපුරුම් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ගුරුවරු හැටියට මේට මඟ පෙන්නනවා. තව සමහරු අත්උදව් කරුවෝ. යට ඉඳන් අත්උදව් දෙනවා. ඇත්තසෙම මෙවැනි ක්‍රියාවලියක් සඳහා කණ්ඩායම් එකක් දෙකක් නෙවෙයි. මරාගෙන මැරෙන 10ක් 15ක් ඉන්නකොට මේක වටේට ගොඩ නැගිච්ච ගුරුවරු, සංවිධායකයෝ, පණිවිඩ හොමාරු කරුවෝ, අත්උදව් කරුවෝ ආදී වශයෙන් 100ක් 200ක් මේ ක්‍රියාවලිය ඉන්නවා. එතකොට ඒ 100 200 හොයලා විනාශ කළා නිෂ්ක්‍රිය කිරීම අපේ ජනතාව බලාපොරොත්තු වෙනවා වහාම තව ප්‍රහාරයකට කලින්. එහෙම නොවුනොත් මේ සියල්ලම අපිට පාලනය කරන්න බැරි තත්ත්වයකට තල්ලු වෙලා යන්න පුළුවන්. ඒ වගේම එතනදී විශේෂයෙන්ම දැන් අපි දකිනවා අපේ ඇතැම් මුස්ලිම් ප්‍රජාව, ප්‍රජා නායකයෝ ඇවිල්ලා කියනවා අපි මේවා ආරක්ෂක අංශ වලට දැනුම් දුන්නා, ආරක්ෂක අංශ මේවා ගැන කටයුතු කළේ නැහැ කියලා. මම හිතන්නේ ඒවා ඇත්ත වෙන්නේ නැති. ඒවා ඒ ඇත්තෝ එහෙම අපි දන්නවා සාක්ෂි සහිතව ලබා දීලා තිනවා. ඒ වගේ මේකේ අනිත් පැත්තක් තියෙනවා. අපටම පෞද්ගලික අත්දැකීම් තියෙනවා. මීට වසර එකහමාරට කලින් විතර මේ ප්‍රශ්න පැන නැගිච්ච වෙලාවේ ඔය ඇතැම් මුස්ලිම් සමාජයේ පිළිගත් වැදගත් චරිත ඇවිල්ලා අපිට කිව්වා මේවන් පට්ටපල් බොරු කියලා. මෙහෙම ISIS එකේ කවුරුවකුත් ඇත්තෙත් නැහැ. මෙහෙම සන්නද්ධ ක්‍රියාකාරීත්වයක් ඇත්තෙත් නැහැ. මෙහෙම ක්‍රියාකාරීත්වයක් නැහැ කියලා. ඉතින් ඒ නිසා දැන් අපි දන්නවා මේක LTT ත්‍රස්තවාදී වගේ ක්‍රියාවලියක් නෙවෙයි. අපි දන්නවා LTT එක කිල්නොච්චි ප්‍රදේශයේ, වන්නි ප්‍රදේශයේ ආයුධ ගබඩා තියාගෙන හිටියේ අපට ආරක්ෂක හමුදා මුහුණට මුහුණ සටන් කරන්න යවන්න පුළුවන්. මේක එහෙම නැහැ. 20 ලක්ෂයක් ජනතාව ඉස්ලාමීය, ලක්ෂ 200ක් රටේ ජනතාව අතර මේ අය හැඟවිලා ඉන්නවා. එතකොට මේක පරාජය කරන්න පළමුවෙන්ම මම ආරාධනා කරනවා මෙතනදී ආරක්ෂක අංශවලටත් වඩා සක්‍රියව මේ පිරිස පරාජය කිරීමට කරලියට ආයුත්තේ මුස්ලිම් සමාජය, විශේෂයෙන්ම එහි ආගමික නායකත්වයේ ජමියතුල්ල උලේමා සංවිධානය. ඒ නිසා එතෙන්ට මෙතෙන්ට පැමිණිලි කරනවා වගේම තම තමන්ගේ දේවස්ථානවල සාම කමිටු පිහිටවල තමන්ගේ ප්‍රදේශවල ඉන්න සැකකටයුතු පුජ්‍යලයන් ගැන, පිටතින් පැමිණලා ඉන්න අය ගැන සියලු තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දීම ඔවුන්ගේ බලගතු වගකීමක් වෙනවා. එහෙම නොවුනහම වෙන්නේ ආරක්ෂක අංශවලට ඒ ස්ථානවලට ගිහිල්ලා ඒවා කරන්න ගියාම මේ 200 හොයන්න ගිහිල්ලා විශාල ප්‍රශ්න, ජන ගැටුම්, ඝාතන, පැහැර ගැනීම, අතුරුදහන් වීම පිළිබඳ වේදනාත්මක අත්දැකීම් වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ඒක නිසා ඇතුළෙන්ම මේ අයව අල්ලලා බාර දීම ඉතා අත්‍යවශ්‍යයි. මොකද මේ කට්ටිය ගැන නොදන්නවා අය කියලා හිතන්න අමාරුයි. මොකද දැන් අපි දන්නවා ඒ ප්‍රදේශවල අය මේවා කරලා තියෙන්නේ විවෘතවමයි. මොකද මේ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේට අනුශාකා 47ක් ලංකාවේ තියෙනවා. ඒ 47ටම අනුබද්ධ පල්ලි තියෙනවා. කාත්තං කුඩියේ තියෙන පල්ලි 63න් පල්ලි 8ක් පැහැදිලිවම මේ අන්තවාදී ක්‍රියාකලාපය වෙනුවෙන් විවෘතව පෙනී ඉන්නයි. මේගොල්ලෝ මේ ප්‍රභාකරන් වගේ කැලේ දේශනා පවත්වවත්ත කැලේ බලකුටු හදාගෙන ඉන්නයි නෙවෙයි. ඒ නිසා මේ පිළිබඳ දත්ත තුරතුරු ඔවුන් සතුව තියෙනවා. මේවා ලබා දීමට ඔවුන් ඉදිරියටම පැමිණිය යුතුයි. ඒ වගේම අපේ රටේ ජනතාව අතරේ ප්‍රශ්න මතුවෙච්ච ප්‍රශ්න ගණනාවක් අපි මේකට කියනවා නිර් රැඩිකල් කරණය. එම නැත්තං ඩී රැඩිකලයිසේෂන් කියලා. මොකද මේක මැලේසියාව, ඉන්දුනීසියාව එහෙම කළා. තමන්ගේ රටවල් මොකද ඒ රටවල් මිලියන ගාණක්
දසකෝටි ගාණක් මුස්ලිම් ජනයා ජීවත් වෙන රටවල් පකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ එහෙම මේවට බිලි වේගෙන එනකොට ඒ රටවල් අනුගමනය කරා ඒගොල්ලන්ගේ ආගමික නායකයින් අනුගමනය කරා මොකද්ද මේ ඩී රැඩිකලයිසේෂන් එහෙම නැත්නම් නිර් රැඩිකල් කරණය පිළිබඳ ප්‍රතිපත්තිය මොකද්ද කළේ මේ ආගමික වතාවත්වල තියෙන අන්ධභාවය වෙනුවට සමාජයේ අනික් මිනිසුත් එක්ක ජීවත් වෙන්න පුළුවන් විදිහේ ක්‍රමවේද ඒ අය අඳුන්ලා දුන්නා ඔබ කුවාලාලම්පූර් නගරයට ගියොත් ඔබ ජකර්තා නගරයට ගියොත් මේ බුර්කා පැලඳගත් අය එහෙ දකින්න නැහැ ඇයි ඒ කණ්ඩායම් ඒ සමාජයේ අනික් අයත් එක්ක චීන ජාතිකයොත් එක්ක ඉන්දියානු ජාතිකයොත් එක්ක ජීවත් වෙන්න නම් මේ ඇඳුමෙන් පැළඳුමෙන් කෑමෙන් බීමෙන් අපි අනවශ්‍ය විදියට හැමතැනකදීම සමාජ බෙදුම්වාදයක් විදියට ඉන්න ඕනේ අපි මිශ්‍ර වෙන්න ඕන කියන හැඟීමෙන් ඒ අය කටයුතු කරපු නිසා අපි ඒ යෝජනාවත් අපි මේ ජමියතුල්ලා උලේමා සංවිධානයේ සහ ආගමික නායකයින්ට ශූරා කවුන්සිලයට එහෙම අපි යෝජනා කරනවා පැමිණිලි කළා මුකුත් කළේ නැහැ කිය කී ඉන්නේ නැතුව මේ සමාජය අභ්‍යන්තරයෙන්ම මොකද අපි අවුරුදු 20කට කලින් දැකපු මුස්ලිම් සමාජය නෙමෙයි දැන් තියෙන්නේ අභ්‍යන්තරයෙන්ම වෙනස් කිරීමේ කාර්යභාරයට ඔබ මුල් විය යුතුයි විශේෂයෙන්ම ඇඳුමෙන් පැළඳුමෙන් බුර්කාවෙන් ඔබ වහාම නිදහස් විය යුතුයි අපි එක්ක මූණට මූණ ඇස් දෙක බලාගෙන කතා කරන මුස්ලිම් සමාජයක් අපිට ඕනේ හැංගිච්ච සමාජයක් නෙමෙයි අපිට ඕනේ අපිත් එක්ක එකට ආහාර ගන්න පුළුවන් මුස්ලිම් සමාජයක් අපිට ඕනේ හැංගිලා වෙනම තමන්ගේ ආහාර ගන්න සමාජයක් නෙවෙයි අපිට ඕනේ. ඒ නිසා අපිත් එක්ක එකට කටයුතු කරන්න සිංහල දෙමළ ඉංග්‍රීසියෙන් කතා කරන මුස්ලිම් සමාජයක් අපිට ඕනේ. අරාබි භාෂාව කතා කරන මුස්ලිම් සමාජයක් නෙවෙයි ලංකාවේ අපිට ඕනේ. ඒ නිසා ඒ සඳහා මේ නිර් රැඩිකල් කරණය කිරීමට උන් ඉදිරිපත් වෙයි කියලා අපි හිතනවා බුර්කාවේ සිට භාෂාව දක්වා. ඊළඟට අද විශාල වශයෙන් සැකමුසු වෙලා තියෙනවා රට පුරාම හතු පිපෙන්නා වගේ ඇති වෙච්ච විශ්වවිද්‍යාල මඩ්රාෂා වගේ දේවල් මොකද තලිබන් ව්‍යාපාරය ඇතුළු මේ ව්‍යාපාර බොහොමයකට මුල්ුණේ මෙවැනි ආගමික පාසල් ඒ නිසා මේ ආගමික පාසල් වහාම ආරක්ෂක අංශ වලට විවෘත කරන්න ඕනි ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයට ඒවායේ විෂය නිර්දේශය සහ ඒ කටයුතු විවෘත කරන්න ඕනි ඒ වගේම විදේශීය වශයෙන් ඇවිල්ලා යම් යම් අය මෙහි දේශනා පවත්වනවා නම් පිටන්නේ ඒක පවත්වනවා නම් එය වහාම රටින් පිටුවහල් කරන්න කටයුතු කරන්න ඕනේ අත්‍යවශ්‍ය විදේශීය දේශකයෝ ඉන්නවා නම් එය යම් කිසි ආකාරයකට අප රට තුල ඒගොල්ලන්ව රෙජිස්ටර් කරගෙන විධිමත් ක්‍රියාපටිපාටිකට අනුව උන්ගේ සේවය ලබා ගන්න ඕනේ කිසිම ආකාරයක උමතු ආගමික ඉගැන්වීම් කිරීමට ඇෆ්ගනිස්තානයෙන් සිරියාවෙන් හෝ පාකිස්තානයෙන් හෝ ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් මේ රට පැමිණීමට ඉඩ දෙන්න බෑ මේ රටේ සාමය කඩවීමට අපට තවදුරටත් ඉවහල් වෙන ආකාරයේ කටයුතු කරන පිරිස. ඒ වගේම අපිට දැන් ගොඩක් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා මේ මඩකලපුවේ ඇති කරන දවන්ත ඉස්ලාමීය විශ්වවිද්‍යාලය. අපි වහාම රජයට යෝජනා කරනවා සයිටම් එක වගේ මේකත් තව කාල බෝම්බයක් වෙලා මේ සමාජයේ සැකයට හසු වෙන්න කලින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට මේය බාර දෙන්න කියලා. මේ විශ්වවිද්‍යාලය හා එහි පටිපාටිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බාර දෙන්න ඒ වගේම මීට අමතරව බේරුවල මහරගම ඒ වගේම ත්‍රිකුණාමලය අඩ්ඩච්චාලනය ආදී ප්‍රදේශවල පිහිටවල තියෙන උසස් අධ්‍යාපන ආයතනවල ඒ ක්‍රියාදාමයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමත් එක්ක කරන්න දැන් අපේ බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ තියෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමටවත් තියෙනවා ඒ වගේ මේවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට වග කියන ආයතන බවට පරිවර්තනය කරන්න නැත්නම් ජනතාවගේ සැකය මේවෙන් ඉවත් වෙන්නේ නැහැ. ඒ වගේම අතිවිශාල ස්වේච්ඡා සංවිධාන ප්‍රමාණයක් හා ව්‍යාපාර ගණනාවක් රට තුල සැකකටයුතු විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් අපි කවුරුත් දන්නවා කොලොන්නාවේ තඹ කම්හලක් පවත්වාගෙන ගියා ඉබ්‍රාහීම් කියන ව්‍යාපාරිකයා. ඔහුගේ පුතුන් දෙදෙනෙක් මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ වුණා. මේ තඹ කම්හලේ දැන් චෝදනා එල්ල වෙලා තියෙනවා මේ තඹකම්හලේ තිබිච්ච ගෑස් සිලින්ඩර් තමයි අරන් ගියේ කොට හේනේ පිපිරවීමට මේ තඹකම්හලේ තමයි මේවට අවශ්‍ය කරන යකඩ බෝල ගිනියම් අවි හැදීමට කටයුතු කළේ කියලා. ඒකට මේ හොඳ ව්‍යාපාරක් තියෙනවා ඒ වගේම ත්‍රස්තවාදයේ පවත්වා ගන්න ව්‍යාපාරක් තියෙනවා. ස්වේච්ඡා සංවිධාන ගණනාවක් තියෙනවා. මට මතකයි ඒ කාලේ බුද්ධයන්ස අනතුරු අංගවල තිබුණා අර සුනාමි අවස්ථාවේ නැගෙනහිර පළාතට ගමන් කරපු ඇතම් ස්වේච්ඡා සංවිධාන සම්බන්ධයෙන් ඇති වෙලා තිබිච්ච තත්ත්වය. ඒ නිසා මේ ස්වේච්ඡා සංවිධාන සම්බන්ධයෙන් දැඩිව ඍජුව ක්‍රියා කළ යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම වීසා
බලපත්‍ර නොමැතිව රැඳී සිටින විශාල මාලදිවයින් ජාතික පිරිසක් ඉන්නවා. ඒ වගේම පාකිස්තාන, ඉන්දියානු, බංගලිදේශ ජාතිකයන් පිරිසක් ඉන්න ඇෆ්ගනිස්තාන මේ පිරිස වහාම සොයා බලලා නිරීක්ෂණය කළා ඔවුන් රටින් පිටුවහල් කරන්න කටයුතු කරනවා. ඒ වගේම දැන් ත්‍රස්තවාදයේ වැළක්වීමේ පනත ක්‍රියාත්මකයි. තාම අලුත් ත්‍රස්තවාදයේ පනතක් ඇවිල්ලා නැහැ. හදිසි නීතිය ක්‍රියාත්මකයි. ඒ හදිසි නීතිය හා ත්‍රස්තවාදයේ වැළක්වීමේ ඒ පනත් නියමයන්ට අනුකූලව ජාතික තව්හිඩ් ජමාත් ව්‍යාපාරය වහාම තහනම් කරන්න, එහි සමාජිකින් වහාම අත්අඩංගුවට ගන්න, ඒ වගේම ඊට අනුබද්ධව හෝ ඊට සමානුපාතිකව ISIS ව්‍යාපාරය සමග හෝ වෙනත් ආකාරයක විදේශීය ත්‍රස්ත සංවිධාන සමග හෝ කටයුතු කරන, වෛරී ප්‍රකාශ පළ කරන සියලුම දෙනා තරාතිරම නොබල, දේශපාලන බලපෑම් නොබල වහාම අත්අඩංගුවට අරගෙන ඔවුන් ත්‍රස්තවාදීන් විදිහට නම් කරන හැටි අපි රජයෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ඔවුන් ව්‍යාපාර කරගෙන යනවා නම් ඒ ව්‍යාපාර ඇතුළු වත්කම් සියල්ල රාජසන්ත කරන්නයි කියලා පිල්ලනවා. මෙවැනි ක්‍රියාදාමයකින් තොරව මේ ක්‍රියාවලිය නතර කරන්න බෑ. මම දැක්ක ඊයේ විදේශීය ජනමාධ්‍යවලට ජාතික තව්හිද් ව්‍යාපාරයේ නායකයාය කියන මවුල විවරය ප්‍රකාශනිකුත් කරනවා ඊයේ. මෙච්චර ව්‍යසනයක් වුණාට පස්සේ. ඉතින් මං හිතන්නේ මේ ක්‍රියාදාමය මෙහෙම ගෙනියන්න බෑ. දැන් අපේ තවම මේ රටේ ත්‍රස්ත වැළැක්වීමේ පනත ක්‍රියාත්මකයි. ඒ වගේම හදිසි නීතිය ක්‍රියාත්මකයි. ඉතින් මේ යෝජනාවලිය අපි රජයට ඉදිරිපත් කරනවා. කෙටියෙන් කිව්වොත් මෙතන රජය කරන්න ඕනේ වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ තමයි ත්‍රස්තවාදය වළැක්වීමේ පනත හා හදිසි නීති රෙගුලාසි විධිමත්ම ක්‍රියාත්මක කළා. ජාතික තව්හිද් ජමාත් ව්‍යාපාරය තහනම් කළා. ඒ හා සමගම තියෙන ත්‍රස්ත සංවිධාන සියල්ලම තහනම් කළා. අන්තවාදී වෛරය පතුරවන සියලුම දෙනා පුජ්‍යලයෝ හැටියට අත්අඩංගුවට ගන්නවා.